රජතුමාත් දේශපාලන තන්ත්‍රයම දූෂිත එකක් බවට පත් කරලා ඉවරයි. මේක ඉතිහාසෙ තිබුණ එකක් නෙමෙයි. මේ දෙසෙල ඉස්සෙල්ලා ආණ්ඩුවේ ජමයින් ජන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුවේවත් තිබුණ එකක් නෙමෙයි. ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ තිබුණ එකක් නෙමෙයි. මේකට වඩා ඉස්සරහට ඇවිල්ලා ඒ කාලේ තිබුණා. මේක කීප ගුණයකින් වර්ධනය කළ තින්. හොරගම් කරන මිනිස්සුන්ට තමයි යගීම කරන්නේ. අපි දන්නවා රුපියල් කෝටි 400 ගාණක් මේ අනිසලස උපය ගත්තයි කියලා එක්තරා මේ ආණ්ඩුවේ අමතිවරයෙකුට අල්ලස් කොමිසමේ චෝදනා කරනකොට එතුමාට හිටපටිය ණයක් ගහලා එතුමා නතර වුණා. සතියක් යනකොට කොමසාරිස් මාරු කරා. කවුද කරේ? විධායක ජනාධිපති. වෙන කවුරුත් නෙමෙයි. අල්ලස් දූෂණ ඉරිදරව් වෙනවට අකමැති කවුරුත් නෙමෙයි විධායක ජනාධිපතිවරයා. ලංකාවේ අපේ රටේ ආර්ථිකය දැන් මේ තියෙන ධනේශ්වර ආර්ථික ක්‍රමයක් කියලා විග්‍රහ කරන්නේ. අපි නම් කිව්ව ජනතා විමුක්ති පෙරමුණ ඉන්න කාලේ මේක පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත ආර්ථික ක්‍රමයක් කියලා. අපි රටේ තියෙන. දැන් මම මේකට එකතු කරනවා මේක පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් පමණන්නේ මේක ලොම්පන් පාදඩ ප්‍රස්ත්‍යාධාර ආර්ථික ක්‍රමයක් මේ හදලා තියෙන්නේ. කවුද බලන්නේ මේ ආණ්ඩුව හදපු ධනපතියෝ? කොමිස් ගහන එවුන් තමයි ධනපති වෙලා තියෙන්නේ. කොන්ත්‍රාත්කාරයෝ ධනපති වෙලා, කුඩුකාරයෝ ධනපති වෙලා, ජාවාරංකාරයෝ ධනපති වෙලා, කැසිනෝකාරයෝ ධනපති වෙලා, පගාකාරයෝ වල්ලස්කාරයෝ ධනපති වෙලා. හිතලා බලන්න පොඩ්ඩක් කල්පනා කරලා මේ 2005න් පස්සේ ශේෂම 2010න් පස්සේ අලුතෙන් නිර්මාණය වෙච්ච ධනපතියෝ කොහොමද වුණ වෙච්ච මිනිස්සුද කියලා. කුඩුකාරයෝ, ජාවාරංකාරයෝ, ධනපතියෝ ප්‍රාතල ඒගොල්ලෝ ආර්ථික හසුරන්නේ. සමහර අය අමාත්‍යංශ ලේකම්වරු. සමහර මිනිස්සු මේ ජාවාරංකාරයෝ අමාත්‍යංශ ලේකම්වරු.